මාර්තු දෙවැනිදාට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හරිද? අදත් දේශපාලඥයින් රැසක් මේ ගැන විවිධ අදහස් පළකළා. විදිහට තුනෙන් දෙකක බලයක් ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට පාර්ලිමේන්තුව විසිරුවා ගන්න පාර්ලිමේන්තුව මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණේ මාස 6ක් ගිහිල්ලා හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොටම වුමනා නම් තුනෙන් දෙකේ බලයක් පෙන්නලා පාර්ලිමේන්තු විසිරාගෙන මහා මැතිවරණයට යන්න පුළුවන්. නමුත් දැන් උනත් ආණ්ඩු පාර්ලිමේන්තුවේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ පොත්ජන පෙරමුණේ ශ්‍රී ලංකා එක්සත් ජනසංහිඳා සන්දේ පද පොත්ජන පෙරමුණේ ඉන්න මන්ත්‍රීවරු, ඒ වගේම අනිකුත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු, මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු, මක්කල් කොංග්‍රස් මන්ත්‍රීවරු, TNM මන්ත්‍රීවරු ඔක්කොම කැමති නම් එක් කරන්න පුළුවන්. තුනෙන් දෙක පාර්ලිමේන්තුව තියෙනවා, ඊට ඉස්සරහ විසිරවන්න පුළුවන්. විවිධ යෝජනා තියෙනවා. අපි තාම එහෙම තීන්දුවක් අරගෙන නැහැ. එක එක පක්ෂ කතා කරනවා. අපි තාම තීන්දුවක් අරගෙන නැහැ. අපි ස්වාධීන තීන්දුවක් ගන්නට ඕන ආණ්ඩු පක්ෂයේ විදිය. අද අපි කතා කරන්නේ පෙබරවාරි මාසේ 9 වෙනිදා. වැඩිම උනොත් මේ පාර්ලිමේන්තුව තියෙන්නේ අද 9 වෙනි. වැඩිම උනොත් පාර්ලිමේන්තුව තියෙන්නේ දවස් 20යි. 20යි තව 20යි 21යි වැඩිම උනොත්. ඉට් ඉස් සෙල්ලත් ඕනනම් ගේන්න පුළුවන්. අප්‍රේල් මාසේ 24ට පෙර දවසක අපිට මහා මැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට තිබෙන්නේ ජනතාවත් එක්ක ඩීල් එකක්. ජනතාවත් එක්ක ගිවිසුමක්. ඒ නිසා මම විවෘතවම කියනවා මේ තුනෙන් දෙකක් ගැන කතා කරන මොහොතේ පිලාස්ති තුනෙන් දෙක ලබා දෙයි. දේශපාලන ඩීල් වලට නෙවෙයි. පුද්ගලික ගිවිසුම් වලට නෙවෙයි. දෙන්නෙකුගේ තුන්දෙනෙකුගේ ආරක්ෂාව සඳහා නෙවෙයි. සුළු කොට්ටාසයකගේ අභිවෘද්ධිය උදෙසා. අපි කිසිම සමාජ ගිවිසුමක් කිසිම ඩීල් එකක් ගහන්නේ. මම මිත්‍රවරුනි මේ තුනෙන් දෙක කියන එක හැම තැනකම කියවෙනවා. දැන් ආණ්ඩුව කියනවා තුනෙන් දෙක ඕනෙලු අර ජයග්‍රහණය කරපු ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරා. තවත් කණ්ඩායමක් කියනවා තුනෙන් දෙක දීලා ඉක්මනින් මැතිවරණය තියන්නලු. දැන් බලන්න මේ ප්‍රකාශ දෙකේම සමානාත්මතාවයක් තියෙනවානේ. ඒ පොදු කාරණාව තමයි තමන්ගේ පැවැත්ම. රටේ පැවැත්ම නෙවෙයි. එහෙමනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලයක් අවශ්‍යයි එහෙම මැතිවරණ තියෙන එකට එන්න. ඉතින් තවත් පාර්ලිමේන්තුවේ තව දවස් 3යි තියෙන්නේ. 18 19 20 පමණයි පාර්ලිමේන්තුව දැනට හම්බෙන්නේ යෝජිත තියෙන්නේ. ඊට පස්සේ වෙලාවක් අවශ්‍ය වෙන්නේ. මං හිතන්නේ කරන්න වෙලාවක් තියයි කියලා. අවුරුදු 4 හමාරෙන් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ගරු ජනාධිපතිතුමාට තියෙනවා. එහෙම විසිරුවා හැරියොත් පුළුවන් මාර්තු පළවෙනිදාන් පස්සේ විසිරුවා හැරෙන්න. ඒ කියන්නේ දෙවෙනිදා යනකොට විසිරුවා හැරෙන්න පුළුවන්. ඊට පස්සේ මැතිවරණ නැතිනවා නම් ඒ දින සීමාව තුළ අප්‍රේල් 22න් පස්සේ ඕනෑම දවසක මැතිවරණ පවත්වන්න පුළුවන්. ඒක තීරණය කරන ජනාධිපතිතුමා තමයි මේක තීරණය කරන්නේ මැතිවරණ කොමිසම විසින්.